කියන සංයෝගයේ සෙල්සියන්සක 25 ද්‍රාව්‍යතා ගුණිතය අපිට ලබා දීලා තියෙනවා. ඒතකොට අපිට අවබෝධ වෙන්න ඕන දේ තමයි xy3 කියන සංයෝගයේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයේ සංයෝගයක්. ඒකෙන් x අයන සහ y අයන හැදෙන්න ඕනේ. ඒක ප්‍රශ්නේ අහන හැටියට y අයනවල ආරෝපණය ඍණ 1යි. ඒක සංයෝගයේ සූත්‍රයේ හැටියට y ඍණ අයන 3ක් හැදෙන්න ඕනේ. ඒක y ඍණ අයන 3ක ආරෝපණය ඍණ 3යි. එහෙමනම් x අයන 1ක ආරෝපණය ධන 3ක් විය යුතුයි. මේ ආකාරයට xy3 වල ජලයේ දීවීමට අදාළ සමතුලිතතාවය සඳහා සමීකරණය ලියාගන්න පුළුවන්. xy3 වල ද්‍රාව්‍යතාව ඝන ඩෙසිමීරයට මවුල x කියලා අපිට හිතාගන්න පුළුවන්. එතකොට ද්‍රාවණයට x 3 ධන අයන වලින් ඝන ඩෙසිමීරයට මවුල x ප්‍රමාණයක් ලැබෙනවා. y ඍණ අයන වලින් ඝන ඩෙසිමීරයට මවුල 3x ප්‍රමාණයක් ලැබෙනවා. සමතුලිත අවස්ථාවේදී ද්‍රාවණයේ ආරම්භයේදී x 3 ධන අයන තිබුණේ නැහැ. සංයෝගයේ දියවීම නිසා ඝන ඩෙසිමීටර මවුල x ප්‍රමාණයක් ලැබුණා. එහෙනම් සමතුලිත වෙලාවේ ද්‍රාවණයේ තියෙන්න ඕනේ x 3 ධන අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණය. ආරම්භයේදී y ඍණ අයන ද්‍රාවණයේ තිබුණේ නැහැ. xy3 ජලයේ දියවීම හින්දා y ඍණ අයන ඝන ඩෙසිමීටරට මවුල 3x ප්‍රමාණයක් හැදුණා. එහෙනම් ඝන ඩෙසිමීටරට මවුල 3x ප්‍රමාණයක් තියෙන්න ඕනේ සමතුලිත අවස්ථාවේදී y ඍණ අයන. දැන් අපිට පුළුවන් xy3 වල ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනය ලියන්න. x 3 ධන අයන සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණ කිරීම y ඍණ අයන සාන්ද්‍රණයේ තුන්වෙනි බලය. ඒකක සමග අගයන් ආදේශ කරන්න පුළුවන්. ද්‍රාව්‍යතා ගුණිතය අගය අපිට දීලා තියෙනවා. x 3 ධන අයන සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරට මවුල x y ඍණ අයන සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරට මවුල 3x. ඒකක සුළු වෙනවා. එතකොට 3x වල තුන්වෙනි බලේ 27x තුන්වෙනි බලේ x වලින් ගුණ වුණාම 27x හතරවෙනි බලේ සමානයි 4.32 ගුණ කිරීම 10 ඍණ 10යි. එතකොට x හතරවෙනි බලේ සමානයි 4.32 බෙදීම 27. 4ට 27 ඒවා 0.33 43ට 27 ඒවා 1යි 43න් 27ක් අඩු වුණාම 16යි 162ට 27 ඒවා 6යි. ගුණ කිරීම 10 ඍණ 10. දශම ස්ථාන දෙකක් දක්ුණ ගන්න පුළුවන්. ඒතොර 16 වරක් 10 ඍණ 12. ඒතොර x සමාන වෙනවා 16 හතරවෙනි මූලය කියන්නේ 2. 10 ඍණ 12 හතරවෙනි මූලය කියන්නේ 10 ඍණ 3. ඒතොර x වලගේ 2 ගුණ කිරීම 10 ඍණ 3යි. අපෙන් අහන්නේ y ඍණ අයන සාන්ද්‍රණය. y ඍණ අයන සාන්ද්‍රණය ඒ වගේ තුන් ගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරට මවුල 6 ගුණ කිරීම 10 ඍණ 3යි. එතකොට ඝන ඩෙසිමීටරට මවුල 6 ගුණ කිරීම 10 ඍණ 3 කියන අගේ දීලා තියෙන්නේ දෙවෙනි පිළිතුරේ. හින්දා ඒ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර අංක 2 විදිහට තෝරගන්න පුළුවන්.